ජාතික එස් මහින්ද හිමියනු මෙරට ජාතික වීරවරයන් ගැන කියවෙන අවස්ථාවන්හිදී නොවරදේම සඳහන් වන සුවිශේෂී නාමයකි. සුවිශේෂත්වය වන්නේ අප රට ගැන එහි නිදහස ගැන එමහත් වාත්සල්‍යකින් ලියූ දෙසූ උන්වහන්සේ උපතින්ම ශ්‍රී ලාංකිකයකු නොවීමයි. ටිබෙට් රටෙහි සිකේම් දේශයේ උපන් මහින්ද හිමියන්ගේ ළමා කාලය පිළිබඳ වැඩිදුර තොරතුරු සපයා ගැනීම අපහසුයි. එහෙත් උන්වහන්සේ 1901 දී පමණ ජන්මලාභය ලැබූ බව පිළිගැනේ. ටිබෙට් රටෙහි උසස් පෙළපතක් වූ තශනම්ගෙල් පෙළපතට අයත් මහින්ද හිමි ඇස්කේ තශනම්ගෙල් ලෙස මොළදී හඳුන්වා ඇත. වයස අවුරුදු 12 දී පමණ සිය පැවිදි සොහොයුරා වූ එස් පොන්නජී හිමියන් සහ ජර්මන් ජාතික ඥානාතිලෝක හිමියන් සමග කුඩාත ශ්‍රී ලංකාවට පැමිණ ඇත. එස් මහින්ද හිමියන් 1936 වර්ෂයේ සිට වැඩවාසය කර ඇත්තේ පානදුරේ මහබෙල්ලන ශ්‍රී සුදර්ශනාරාමයේය. එහි වසර 15ක් පමණ වැඩවෙසමින් විවිධ සමාජ ආගමික සාහිත්‍ය සේවාවන් සිදු කරමින් සිටියේදී 1951 මාර්තු 16 වනදා මේ උද්‍යෝගමත් බුද්ධ පුත්‍රයන් වහන්සේ හදිසියේ අපවත් වූහ. එස් මහින්ද හිමියන් වඩාත් ප්‍රකට වූයේ කවියෙකු හා දේශකයෙකු ලෙසටය. උන්වහන්සේගේ සාහිත්‍ය කටයුතු බෙහෙවින්ම කවියට නැඹුරු විය. එම කවියේ ප්‍රධාන තේමා තුනක් යටතේ අපට හඳුනාගත හැක. ළමයි නොදසා ලියූ කවි, දේශානුරාග හා ජාතිකාභිමානී කවි, බුද්ධාභිවන්දනා කවි. ඉහත සෑම වර්ගයකම කවි වර්තමානයේදීද පාඨක රසික විචාරක අවධානයට ලක්ව පවතී. උන්වහන්සේ ලියූ ජාතිකාභිමානී කෘති අතර නිදහසේ දැහැන, නිදහසේ මන්ත්‍රය සහ ලංකා මාතා කාව්‍ය සංග්‍රහය ජනප්‍රිය විය. උන්වහන්සේ විසින් රචිත ළමා නිර්මාණ මූලික වශයෙන් කෞමින, කෞමුතු හා ළමා කව් කලඹ යන කෘති තුනෙහි සංග්‍රහිත වී ඇත. ඔවාමතු උන්වහන්සේ ලියූ මුල්ම කාව්‍ය කෘතියයි. නන්දන ගීත උන්වහන්සේ ලියූ තවත් කෘතියකි. ආදරණීය දුවේ පුතේ, අධ්‍යයන පොදු සාහිත්‍ය පත් විභාගයට නිර්දිෂ්ට ජාතික තොටිල්ල දේශාභිමානී කාව්‍යයේ තෝරාගත් කවි කිහිපයකට ප්‍රවීණ දේශක චමිදු ඉඳුෂාන් මැතිතුන් සමග රසවින්දනයක යෙදෙමු. සිතනු පුතේ
ते कोट सक रट समय वेते उद नोकलोत उम्बेन पुते मेलोवट किसी पालक नेते पुते उबत ए आई